ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අතීත කර්මයක් නිසා සොරුන්ගෙන් පහර කෑමට ලක්වනවා. ඒ ආකාරයට මුගලන් මහරහතන් වහන්සේට පහර දුන් සොරුන්ට ආනන්තරිය පාප කර්මයක් තුනද ස්වාමීන් වහන්සේ? ඒකේ අනිවාර්යයෙන්ම මේ ආනන්තරිය පාප කර්ම සිද්ධ වෙන්නේ නැති. ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ පිළිනුවන් පානවනේ. ඒ පාප කර්ම නිසා. ඒ නිසා ඒගොල්ලන්ට ආනන්තරිය පාප කර්ම සිද්ධ වෙනවා. ඒකෙන් ස්වාමීන් වහන්සේ දැන් මුගලන් මහරහතන් වහන්සේ පෙර සිද්ධ වෙච්ච කුසල කර්මයක් නිසා සොරුන්ගෙන් පහරකා පිළිනුවන් පානවා. එම පහර දීමට සරුණුත් සම්බන්ධ වෙලා ඒ සරුණුත් ආනන්තරිය පාප කර්මයක් සිද්ධ කර ගන්නවා. එහෙම තමයි ලෝකේ නෝනා. එක්කෙනෙක් අකුසලයක් විපාක දෙනකොට තව කෙනෙක් අකුසලයක් රැස් කරනවා. ඒක තමයි ලෝකේ කියන්නේ. මං කිව්වනේ තව නර්මදා නදියේ වැලිකඩ සංඛ්‍යාවට වඩා බුදුරයන් වහන්සේලා පහළ වෙනවා කියලා. ඒසා ලෝකයේ දීර්ඝයි. ලෝකේ පවතින ඕනේ. සතර අපායන් පිරෙන්න ඕනේ. අබුද්ධෝත්පාද කාලවල එනකොට සතර අපායන් පිරෙනවා. බුද්ධෝත්පාද කාලේ එනකොට දිව්‍යතල පිරෙනවා. මේවා පිරිපිරි මේවා හිස් වෙවි. මේ ලෝකේ ගලාගෙන යනවා. ඉතින් ලෝකේ ගලාගෙන යද්දී මායයා ලෝකේ නිර්මාණය කරලා තියෙන්නේ කෙනෙක් අකුසලයක් කරනකොට විපාක දෙනකොට තව කෙනෙක් අකුසලයක් රැස් කරනවා. ඒතර අලුතෙන් අකුසලේ රැස් කරන්නේ කුමක් නිසාද? දුස්සීල භාවය නිසා. අදුස්සීල භාවය නිසා කෙනෙක් අකුසලයක් විපාක දෙද්දි තව කෙනෙක් අකුසලයක් ලෝකේ නිර්මාණය වෙනවා කියන්නේ එහෙමයි. ලෝකෙ මේ ගලාගෙන යන්නේ ඔක්කොම ඒක තමයි. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ අකුසලයක් විපාක දෙනකොට තව කට්ටියක් අකුසලයක් අත් කර ගන්නවා. ඉතින් ඒ නිසා දැන් ඒ අය අවීචියේ ඉන්නවා ඉතින්. තේරෙනවද? ඒක දුක් විඳලා ඉන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි නෝන ලෝකයේ ගොඩනැගිලා තින්නේ එකයි. ඒකයි බුදුරජාණන් වහන්සේගෙන් රූපේ මාය හැටියට දකින්න කියලා. කොයි රූපේ වුණත් අපිට ඒ තුලින් අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. හිත මාය හැටියට දකින්න කියලා. සිත නිසා සකස් වෙන්නා වූ සිතුවිලි නිසා කොයි මොහොතේ අපිට අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්.